බෘෂ් යාඩ්ලි මියගින් මේ පුත ඇහුනහම ඔබට යමක් දැනුණා නම් ටිකක් විතර එක දැනුණා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ දිනන 1996 කාලේ ඉඳලා ක්‍රිකට් වලට සංවේදී කෙනෙක් කියන එක. ඇත්තටම බෘෂ් යාඩ්ලි කියන්නේ කවුද? මේ පිළිබඳ අපිට අදහසක් ගන්න පුළුවන් 1996 අවුරුද්දේ ඉඳලා 1998 වෙනකම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවෙකු විදිහට කටයුතු කළ යාඩ්ලි කවුද කියන එකට හොඳ අදහසක් ගන්න පුළුවන් ලෝකයේ බිහිවෙච්ච විශිෂ්ටතම පිටතක පන්දුයවන් නබන මුරලිදරන් මේ ආදරණීය මනුස්සයා ගැන කියන කතාවත් එක්ක. මේ ලෝක පූජිත පිටතක පන්දුයවන් මුත්තයා මුරලිදරන් සඳහන් කරනවා බෘෂ් යාඩ්ලි කියන්නේ මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කරපු කෙනෙක්. මට ඔහු මුලින්ම මුණ ගැහෙන්නේ මට අවුරුදු 18 විතර කාලේදී අපේ පාසල නියෝජනය කරමින් දඟපන්දු පුහුණු කඳවුරකට මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එතෙන්දී තමයි ඔහු මට මුලින්ම මුණ ගැහෙන්නේ. කඳවුර ඉවර වුණාට පස්සේ යාඩ්ලි මාගාවට ඇවිල්ලා මට කිව්වා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඔයා දවසක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරයි, ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් තරඟ නියෝජනය කරයි කියලා ඔහු මට කිව්වා. අතට මේ කතාව මට ගොඩක් තදින් වැදුණා. ඔහු තමයි මම මුලින්ම ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරයි කියලා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරයි කියලා මට මුලින්ම කිව්ව කෙනා. දෛනිකපගත සිදුවීමක් විදිහට ඊට පස්සේ 1996 ලෝක කුසලාන තරගාවලියට පස්සේ මට ඔහුත් සමග සමීපව කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මේක එහෙම වෙන්නේ 1996 ඉඳලා 1998 වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුවා විදිහට බෘෂ් යාඩ්ලි කටයුතු කිරීමත් එක්ක. මේ විදිහට යාඩ්ලි ගැන කතා කරන මුරලි සඳහන් කරනවා 1997 ශ්‍රී ලංකා කණ්ඩායම නවසීනත් සංචාරයේ සහභාගී වුණු අවස්ථාවේ පළමු පුහුණු තරගයට පෙර යාඩ්ලි තමගේ ළඟට ඇවිල්ලා මුරලිට කතාවක් කිව්වා කියලා. ඒ කතාව තමයි මුරලි ඔයාට ගොඩක් කලාවට කඩලු ගන්න තියෙන අවස්ථාව මගහැරනවා ඔයා රවුන්ඩ් එකට ආකාරයට පන්දු යවන්නේ නැති නිසා. ඒක නිසා උත්සාහ කරලා බලන්න පන්දුවේ වේගය වෙනස් කරලා රිද්මය යම් යම් වෙනස්කම් කරලා රවුන්ඩ් එකට ආකාරයට පන්දු යවලා බලන්න ඔයාට ගොඩක් කඩලු ගන්න අවස්ථාව ලැබෙයි කියලා මුරලිට යාඩ්ලි යෝජනා කරලා තියෙනවා. එතෙන්දී ඊට පස්සේ මුරලි ඇත්තටම යාඩ්ලි කියන්නේ දක්ෂ පිටතක පන්දු යවන්නේ නිසා ඔහුගේ අත්දැකීම් ඔහුත් එක්ක බෙදා දෙන්න මෙතිවිච්ච සුහදතාවය නිසා යාඩ්ලිගේ උපදෙස් පිළිපදෙමින් යම් යම් වෙනස්කම් සිදු කරමින් පන්දු යවන ඇංගල් එක එහෙම නැත්නම් පන්දු යවන දිශාව වෙනස් කරමින් ඒ වගේම පන්දුවේ දෝලනය ලබා ගන්න ආකාරය වෙනස් කරමින් වේගය වෙනස් කරමින් මේ ආකාරයට රවුන්ඩ් විකට් ආකාරයට පන්දු යවීම තුළින් ඔහු ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන මුරලිට යාඩ්ලි. ඒ විතරක් නෙමෙයි මුරලි මේ කාලේ දුස්රා පන්දු යොමු කරන්නට උත්සාහ දරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නිවැරදි බලපෑම නිවැරදි මඟ පෙන්වීම මුරලිට ලබා දීලා තියෙන යාඩ්ලි තමයි. ඇත්තටම ගොඩක් කලාවට මම උත්සාහ කරලා තියෙනවා සක්ලෙන් දුස්රා පන්දු යොමු කරන ආකාරය බලාගෙන ඉඳලා ඒ ආකාරයට දුස්රා යොමු කරන්න. හැබැයි මට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම නිවැරදි ප්‍රමිතියකින් ලැබුණේ මේ පුහුණු කරුවා ඒ කියන්නේ යාඩ්ලිගෙන් කියලා තමයි මුරලි වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ විදිහට තමන්ගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කරන්න තමන්ගේ පන්දු යොමීමේ රටාවේ ලොකු ප්‍රගතියක් අත්පත් කරගන්න පුළුවන් මාවතකට තමන්ව යොමු කරපු යාඩ්ලි කියන මුරලි කියන්නේ ඇත්තටම යාඩ්ලි කියන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ බිවිච්ච දක්ෂ පිටතක පන්දු යවන්නේ. ඒ වගේම ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් පිටතක පන්දු යවන්නේ විදිහට ඔහුගේ උපරිමය ලබා දුන්නා. ඒත් ඔහු තමන්ගේ කණ්ඩායමට කරපු සේවාවට අවශ්‍ය නිසි ඇගෙීම නොලද ක්‍රීඩකයෙක් විදිහට තමයි මුරලි යාඩ්ලිව හඳුන්වන්නේ. ඒ වගේම මේ සුන්දර මනුස්සයා මොනතරම් සුන්දර මනුස්සයෙක්ද කියනවා නම් ජීවිතේ ගොඩක් සොඳුරු දේවල් මුරලියක බෙදාගත්තා කියලා මුරලි කියනවා. මුරලි පර්ත් වලට ගියත් යාඩ්ලි ලංකාවට ආවත් දෙන්න බොහෝ විට හමු වෙලා කතා බහ කරන තරම් ළඟ ඇසුරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අයිමුණක් ඊට පසු කාලීන මොහොන් දෙදෙන අතර තිබුණා කියලා තමයි යා මුරලි වැඩිදුරටත් යාඩ්ලි ගැන සඳහන් කරලා තිබුණේ. ඉතින් පසුගිය බදාදා දවසේදී මුරලිගේ දුරකථනයට යාඩ්ලිගේ දුවගෙන් කෙටි පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා තාත්තා මිය ගියා කියලා. ඇතර මේ මිය යාම සම්බන්ධ සිද්ධියත් එක්ක පිළිකා රෝගයකට ගොදුරු වෙලා යාඩ්ලි මේ විදිහට ඉක්මනින් තමන් අතරින් මිය යා මුරලිට දැඩිව දැනුණා කියලා ඔහු සඳහන් කරද්දී විශේෂයෙන් මතක් කරනවා. මේ යාඩ්ලි කියන සුවිශේෂී ක්‍රිකට් ජීවිතය ක්‍රිකට් චරිතය ඔහු පවුලයට යෝජනා කරලා තිබුණා. ඔහු මිය ගියාට පස්සේ අවමගුල් උත්සවයක් ගන්න එපා පාටියක් දාන්න ගෙදර. මොකද මම පුද්ගලික වාසන මං හින්දා ගෙදර අය දුකින් ඉන්නවා දකින්න. ඇත්තටම මේ සමුගැනීමත් එක්තරා විදිහක සංවේදී වේදනාත්මක සමුගැනීමක් තමයි. සමුගැනීම ඔහු පවතින ඕන ආකාරය ඒ විදිහට යෝජනා කිරීමත් එක්ක හැමෝටම දැනෙන සමුගැනීමක් කියලා තමයි අපි හිතන්නේ. ඉතින් මේ තමයි අවුරුදු 71ක්
තමන්ගේ ජීවිතේ ක්‍රිකට් කරගත්තු ඒ සොඳුරු ක්‍රිකට් ක්‍රීඩකයාගේ එහෙම නැත්නම් පුහුණු කරුවාගේ සමු ගැනීම ක්‍රිකට් ජීවිතය පිළිබඳ අපේ රටේ බිහි වෙච්ච අපේ රටේ ලෝකයට බිහි වෙච්ච විශිෂ්ටම පිටතංග පන්දියවන් නබන මුතය මුරලිදර ඒ ආදරණීය මනුස්සයා ගැන කියලා තියෙන්නේ අදහසක් කරලා තියෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට්ස් වෙබ් අඩවියත් එක්ක තමයි මේ අදහස් මේ විදිහට මුරලි දක්වලා තියෙන්නේ බෙදාගෙන තියෙන්නේ ඉතින් ක්‍රිකට් ලංකාව විදිහට අපිත් අවුරුදු 71ක කාලයක් තමන්ගේ ජීවිතයේ ක්‍රිකට් එක්ක බෙදාගත්තු ක්‍රීඩකෙක් පන්දු යවන්නේ ඒ වගේම පුහුණු කරුවෙක් ඒ වගේම ක්‍රිකට් වලට ආදරය කරන එක් විදිහට තමන්ගේ ජීවිතයේ බෙදාගත්තු ගත කරපු යාඩ්ලිට බෲස් යාඩ්ලිට අපිත් ක්‍රිකට් ලංකාව විදිහට අපේ ගෞරවනීය ආචාර්ය මේ විදිහට පිරිනමනවා ඉතින් ඔබේ අදහසක් මේ ආදරණීය ක්‍රිකට් මිනිසා ගැන මේ ආදරණීය මිනිසා ගැන මේ ආදරණීය ක්‍රීඩකයා පුහුණු කරුවා පිළිබඳ ඔබේ අදහසක් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ක්‍රිකට් පිටියේ තවත් මෙවැනි දේ සැපිරි තවත් අලුත් වීඩියෝ එකක් අපි ඔබට ගේන්න සූදානම් ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න ක්‍රිකට් වලට කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා ක්‍රිකට් පිටියේ නම් දේ සැපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙත් පාට සුබ දවසක්.